සියලු දෙනාටම තෙරුවන් සරණයි. චත්තාලීසාකාර මහා විපස්සනා භාවනාව. පූජනීය පුහුල්වැල්ලේ සාරද ස්වාමින් වහන්සේ විසින් අප වෙත මහත් කරුණාවෙන් යුක්තව මේ පෙන්වනු ලබන මඟ පෙන්වීම විදර්ශනා ශක්තිය අප සිත් තුළ ඇතිකර ගැනීම සඳහායි. එනිසා විදර්ශනා සිතුවිලි වඩ වඩාත් වර්ධනය කරගන්නට මේ උතුම් ධර්මදායාදය සැමට ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරනවා. වන්දනීය වූ ගෞරවනීය වූ ආරාධනාවෙන් දම්සභා මණ්ඩපයට වැඩම අවදාළ අපේ ස්වාමින් වහන්සේ පළමුව නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද විකාශන දායකත්වය ගැන කටයුතු කරනවා අභව ප්‍රාප්ත වූ ඒකේ වින්ස්ටන් පියානන්ගේ භාර්යාව වන චන්ද්‍රිකා පොන්නම්පෙරම මෑණියන්, ඒකේ සංජීව පුතණුවන්, ඒකේ ශාමිනී දියණිය, නලින් විතානාච්චි බෑණනුවන්, තනුෂ්කා පොන්නම්පෙරම ලේලිය, සෙනුලි යහශ්නා මිනිපිරියන් ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදීන් විසින් සදහම් දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ලෞතුරු අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා සුවඳ මල් පූජා කරමු. පළමුව නායක ස්වාමින් වහන්සේට සුවඳ මල් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. දැන් ස්වාමින් වහන්සේට තැහැත් වට්ටිය පිළිගන්වමින් ධර්ම දේශනාවට ආරාධනා කරමු. සාදු සාදු සාදු. සියලු දෙනාම තිසරණ සහිත පංචශීලයේ පිහිටුවමින් සදහම් දේශනා පැවැත්වීමට ගෞරවනීය ස්වාමින් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. සියලු දෙනා එක්ව තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආමබන්ති. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංච සීලං ධම්මං සාධුකං සුරක්කිතං කත්වා අපමාදේන සම්පාදේ තබ්බං. අහම බන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයම් බදන්තා.
ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචක්ඛන්ධේ අඝතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තින් පටිලබති පංචන්නං කන්ධානං නිරෝධෝ අනඝෝ නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති තී. සදාවන්දනීය පූජනීය ගරුතර ලෝකවාසී අපේ මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණබර පින්නතුනි, අද දවසේ අභාප්‍රාප්ත වූ ඒකේ වින්සන්ට් පියාණන්ගේ ස්වාමි දියණිය වන චන්ද්‍රිකා පොන්නම් පෙරුම මෑණියන්, ඒකේ සංජීව පුතුණුවන්, ඒකේ ශාමිනී දියණිය නලින් විතානච්චි බෑනනුවන්, තනුෂ්කා පොන්නම් පෙරුම ලේලිය සෙනුලි සහ යෂ්නා මිනිපිරියන් ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදීන් තමයි මේ උතුම් සදහම් දේශනාවට දායකත්වයේ දරමින් කටයුතු කරන්නට යෙදෙන්නේ. ඉතින් පින්වත් හැම දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් මේ පින්කමට මේ ආකාරයට සම්බන්ධ වෙනකොට මේ දේශනා විකාශනය වන දවසේදී මේ රටේ ඉන්න මේ ලෝකේ ඉන්න විශාල පිරිසක් ජය රූප වාහිනිය හරහා මේ දේශනාවට සහසම්බන්ධ වෙනවා, මේ දේශනාව ශ්‍රවණය කරනවා. ඉතින් ධර්ම දානමේ පින්කම් කියන්නේ පින්නතුනි සසර ජීවිතය අපට කරගන්නට ලැබෙන උතුම්ම පින්කමක්. ඒකට හේතුව තමයි මේ ලෝකේ පින්නතුනි සමහර අයට සමහර කාල තියෙනවා තමන්ට අත්දකින්න වෙන සමහර දුක් කරදර මොනව කළත් නැති කරගන්න බෑ. මේ ලෝකේ සමහර අයට සමහර කාලවලදී අත්දකින්න වෙන සමහර චිත්ත පීඩා තියෙනවා, මොන දේ කළත් නැති වෙන්නේ. ඉතින් අර මේ පීඩාව තුල දැවි දැවි පිච්චි පිච්චි කර කියා ගන්න දෙයක් නැතුව විඳ විඳ විද්දි මෙන්න මේ වගේ බුදුබණ පද ඇහිද්දි පින්නතුනි එයාලට මොහොතකට අසසිල්ලක් ලැබෙනවා. ඒක හරියට පින්නතුනි අපි හිතමු කාගේ හරි අපි නහය තද කරලා වහගෙන ඉන්නවා, පිටිපස්සෙන් ගිහිල්ලා නහය වහනවා. මෙයාට ටික වෙලාවක් යද්දී හරි අමාරු හුස්ම ගන්න. ඒක ලොකු පීඩනයක්. අපි විහිළුවට හරි කෙනෙක්ගේ පිටිපස්සෙන් ගිහිල්ලා අත් දෙකෙන් නහය වහගත්තොත් එයාට ඒක ටික වෙලාවක් යද්දී හරිම අමාරුයි. අපි ඊට පස්සේ එකපාරට අත් දෙක ගත්ත ගමන් එයාට ලොකු අස්වැසිල්ලක්. අන්‍ය වගේ සමහර අය මානසිකව විඳින පීඩන පින්නතුනි අර මේ නහය වැහුවා වගේ හරි අමාරුවෙන් ඉන්නේ. හැබැයි බුදුබණ පදයක් ඇහෙනකොට අර පිටිපස්සේ හිටපු කෙනා නහයෙන් අත් දෙක ගත්තා වගේ ලොකු අසසිල්ලක් විතර දැනෙනවා. ඉතින් එහෙම දෙයක් කරන්නට දායකත්වය දරනවා කියන්නේ එසේ මෙසේ ආනිසංසයක් නෙවෙයි. මොකද එයාලා ඒ අත්දකින ඒ මානසික පීඩාව නැති කරන්න එයාලගේ අම්මලා තාත්තලාටත් බැරි වුණා නම්, ඒ පීඩාව නැති කරගන්න එයාලගේ දරුවන්ටත් බැරි වුණා නම්, ඒ පීඩාව නැති කරන්නට මේ ලෝකේ කිසියම්ම රූපයකට, ශබ්දයකට, ගන්ධයකට, රසයකට, ස්පර්ශයකට බැරි වුණා නම්, ඒ පීඩාව පින්නතුනි මේ බුදුබණ පදයකින් නම් නැති වුණේ. මේ දෙයාට තිබ්බ එයා හැම දෙයක්ම පාවිච්චි කරා පීඩාව නැති කරගන්න. වෙලාවකට ෆෝන් එකත් පාවිච්චි කළා දුක අමතක කරන්න කියලා. ඉතින් මොනව කළත් නැති කරගන්න බැරි වුණු සහනයක් ලබා ගන්න බැරි වුණු හිතට පින්නතුන් දායකත්වයේ දරලා
මේ ලෝකයට ලබා දෙන දහම් පදයක් නිසා එයාලට සහනයක් ලැබුණොත් ඒකේ ආනිසංසය මෙච්චරයි කියලා කියන්න බෑ. හිතක් සනසනව කියන එක ලේසි නෑ පින්නතුන්. දැන් අපේ පින්නතුන්ම සමහර අවස්ථාවල කියලා ඇති මේ මිනිස්සුන්ට මොනව කළත් මදි කියලා. يعني හිතක් සනසවනව කියන එක ලේසි දෙයක් නෙවෙයි. ඒ නිසා මේ ධර්ම දානමේ පින්කම් කියන්නේ ලොවක් සනසන පින්කම්. ඉතින් ඒ විතරක් නෙවෙයි බණහන වෙලාවේ තියෙන දුක් විතරක් නෙවෙයි නැති වෙන්නේ සංසාර දුක් පවා නැති වෙන්නට මේ තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය එයාලට උදව් වෙනවා. ඉතින් අන්නේම හොඳට දැනගෙනමයි ධර්ම දානමේ පින්කම් අපි කරන්න ඕන. අපි හිතනවා පින්නතුන් මේ පිළිම අවබෝධය ඇති කියලා. ඉතින් අපි මේ දවස්වල පින්නතුනි මේ 44 ආකාර විපස්සනා කියන ධර්ම දේශනා මාලාව තුළ කතා කරන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ දිහා බලන්නේ අපේ හිතට දැනෙන විදියට. අපේ හිතට දැනෙන විදියට තමයි අපි අපේ ජීවිතයේ දිහා සහ අනිත් අයගේ ජීවිත දිහා බලන්නේ. ඉතින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට උගන්වනවා වෙනත්ම ආකාරයකට මේව දිහා බලන්න. එනේ අපේ මනස අපේ අත්දැකීම් වලට අනුව සංසාරික පුරුදු වලට අනුව තමයි අපේ ජීවිත දිහා බලන්නේ. ඉතින් එහෙම බලලා දුක් නැති වෙන්නේ නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට ඉදිරිපත් කරලා තියෙන ක්‍රමවේදයක් ඒ ක්‍රමවේද වලට අනුකූලව බැලුවොත් ජීවිතේ දිහා අන්නයිගේ ජීවිත දිහා පවා දුක් නැති වෙනවා. ඉතින් අන්න ඒ ජීවිත දිහා බලන්න ඕන විදිය තමයි මේ දේශනා මාලාව තුළ අපි උගන්වන්නේ. මොකද්ද මේ තමන්ට ලැබිලා තියෙන ජීවිතය? මොකද්ද මේ අනිත් අයට ලැබිලා තියෙන ජීවිතය කියලා බුදුරජාණන් වහන්සේ අපට නිවැරදිව වටහා ගන්නට ඉදිරිපත් කළ ක්‍රමවේදයක් තමයි 44 ආකාර මහා විපස්සනා කියලා කියන්නේ. අපි දැන් මේ යටතේ පින්නතුණි දේශනා කිහිපයක්ම කරා. ඒ කියන්නේ අපි අපේ ජීවිතයේ දිහා බලන්න ඕන ආකාර පහක් පිළිබඳව කතා කරා. අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඨතෝ, සල්ලතෝ කියලා. අද දවසේ අපි තවත් එක් ක්‍රමයකට අපේ ජීවිතයේ දිහා බලන්න උත්සාහ කරන්න ඕන. ඒක තමයි අඝතෝ කියලා. අඝ කියන්නේ පින්නතුණි එකක් තමයි විපත, අනික තමයි පාපය කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංචස්කන්ධය කියන අපේ ජීවිතේ හරියට පාපයන් අපට කරවන ගතියක් තියෙනවා. අපිලවා පාපයන් කරවන ගතියක් මේ පංචස්කන්ධේ තියෙනවා. දැන් මේ පංචස්කන්ධේ කාගේද? මේ ජීවිතේ කාගේද? නේද අපිට ඔය සමහර අයගෙන් පොඩ්ඩක් කරදර හැමෙද්දී නේද අනවශ්‍ය නීති රීතියෙද්දී අපි කොහොමද කියන්නේ මේක කාගේ ජීවිතේ කියලාද? මේක මගේ ජීවිතේ. මගේ ජීවිතේ මට ඕන විදිහට පවත්ව ගන්න අයිතියක් මට තියෙනවා. එක එක අයට ඕන විදිහට මේ මේ ජීවිතේ අරගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ කියලා හිතුව ගම කියවෙන්නේ. එහෙනම් අපිට හිතෙනවා මේ ජීවිතේ මගේ එකක් කියලා. හැමතිස්සෙම එහෙම තමයි හිතෙන්නේ ගොඩක් අයට. පින්නතුනේ මේක මගේ නම් මේක මට කරන්න ඕන අයහපතද යහපතද? යහපතනේ. දැන් අපි එහෙම බාහිර ලෝකෙත් තියෙනනේ මගේ කරගෙන ඉන්න කට්ටියක්. නේද අපිට දැනෙන කට්ටියක් ඉන්නනේ කෝටි 800ක් ඉන්න ලෝකේ මගේ කියලා දැනෙන පුංචි පිරිසක් ඉන්නවනේ. අපි එයාලගේ හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ යහපතද අයහපතද? යහපතනේ. මගේ කියලා දැනෙන අම්මගෙන්, මගේ කියලා දැනෙන තාත්තගෙන්, මගේ කියලා දැනෙන සහෝදරයන්ගෙන්, සහෝදරියන්ගෙන්, තමන්ගේ කියලා දැනෙන ස්වාමියා, භාර්යාවනේ, ඒ හැම දෙනාගෙම බලාපොරොත්තු වෙන අයහපත නෙවෙයි. යහපත. ඇයි? එයාලා කාගේ අයද? මගේ අය. ඉතින් අපට අදහසක් තියෙනවා මේ මගේ අයගෙන්, මගේ දේවල් වලින් මට නරකක් වෙන්න බෑ. මගේ අයනේ. පිටයිගේ ඕන දෙයක් වුණාවේ. ඒ අර ඉතින් මගේ නෙවෙයිනේ.
නමුත් පින්නතුනේ දැන් අපි මේ ජීවිතය කියන පංචස්කන්ධය මගේ 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 කියලා අල්ලගෙන හිටියද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකෙන් අපිලව පුදුම පාපයන් කරවන ගතියක් තියෙනවා. අන්න ඒව හරියට දැක්කොත් පංචස්කන්ධය ගැන කලකිරෙනවා. එන ගොඩාක් පව් මේ පංචස්කන්ධය අපි හරහා කරවන ගතියක් තියෙනවා. අන්න ඒ ගැන තමයි අද පොඩ්ඩක් අවධානය යොමු කරන්න උත්සාහ කරන්නේ. පින්නතුනි දැන් අපේ පින්නතුන් අහලා තියෙන මේ ලෝකේ සිද්ධ වෙන යම් යම් පාපයන් මම ටිකක් කියාගෙන යන්නම්. ප්‍රාණඝාතය, සොරකම, කාමිත්‍යාචාරය, පෞරුෂ වචන, කේලම්, මුසාබස්, ප්‍රලාප, ඊළඟට තියෙනවා අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියලා තවත් මනෝ අකුසල කර්මත් තියෙනවා. පින්නතුනි බලන්න මේ පංචස්කන්ධ ධර්මය කොහේ හරි පහළ වුණොත් මේ පංචස්කන්ධ ධර්මය හරහා ඔන්න ඔය පව් වෙන්න පටන් ගන්නවා. මේක අපි වෙන්නේ කොහොමද කියලා හරියට අල්ලගන්න එක හරි වටිනවා. ඉබේ නෙවෙයි වෙන්නේ. පෞරුෂ වචන කියවෙනවා කියන එක ඉබේ නෙවෙයි වෙන්නේ. බොරු කියනවා කියන එක ඉබේ නෙවෙයි වෙන්නේ. ප්‍රාණඝාත කරනව කියන එක මැස්සෙක් මදුරෙක් මරනව කියන එක නිකන් නෙවෙයි වෙන්නේ, හේතු ඇතුවයි. يعني පව් වෙන විදියට අපිව මේ හසුරවනවා මේ පංචස්කන්ධ ධර්මය. ඊට පස්සේ ඒක විපාක අපිට විඳින්නත් වෙනවා. අපි බලමු මේක මෙයා කරන්නේ කොහොමද. මොකද මෙයා මගේ නම් මට මෙයා මට එහෙම කරන්න බෑ. මෙයා මගේ නම් මෙයා මං ගැන යහපත හිතන්න ඕන, මගේ මට යහපත කරන්න ඕනේ. පින්නතුනි මේ ලෝකේ තියෙනවා කාරණා හයක්. ඒව තමයි එකක් රූප. ඒව අපි ඇහැට පේන්නේ. ඊළඟට කනට ඇහෙන ශබ්ද තියෙනවා. ඊළඟට නාසයට දැනෙන ගන්ධ තියෙනවා. දිවට දැනෙන රස තියෙනවා. කයට දැනෙන ස්පර්ශ තියෙනවා. හිතට දැනෙන ආදරය, කරුණාව වගේ විවිධ හැඟීම් තියෙනවා. එතකොට මේ ලෝකේ තියෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී විවිධ දේවල්. පින්නතුනි මේවා අපේ ඇහැට පේනකොට දැන් රූපයක් හරි ශරීරයක් හරි ඇහැට පේනකොට අපේ ඇහැ ඇසුරු කරගෙන පොඩි වෙනසක් වෙනවා. يعني මේ ලෝකේ සමහර රූප සමහර ශරීර දකිද්දී අපේ ඇහැ ඇසුරු කරගෙන පොඩි වෙනසක් වෙනවා. ඒ වෙනසට ධර්මයේ සඳහන් කරන්නේ චක්කු සම්පස්සජ වේදනා කියලා. ඒ කියන්නේ මේ ලෝකේ සමහර ශරීර සමහර රූප දකිද්දී දුරකතනෙන් හරි පුවත්පතකින් හරි මහමග හරි රූප වාහිනියෙන් හරි සමහර රූප සමහර ශරීර දකිද්දී පින්නතුනි අපේ ඇහැ ඇසුරු කරගෙන වෙනසක් සිදු වෙනවා කියන්නේ අපි හිතමු කලින් ගොඩාක් දුකෙන් හිටපු කෙනෙක් කියලා මොකක් හරි දෙයකට මොකක් හරි සිද්ධියකට පොඩි දුකකින් හිටපු කෙනෙකුට සමහර මේ අපි තු ජංගම දුරකතනේ ඇත්තට අරගෙන පෙල්ලන්න පටන් ගත්ත කියලා ඕක පෙරලද්දි පේන සමහර ශරීර සමහර රූප හමුවේ සතුටක් ඇති වෙනවා. ඒ සතුට අත්දකින්නකොට අර කලින් තිබ්බ දුක නැති වෙලා. ඒ වගේ මේ ලෝකේ තියෙනවා සමහර ශබ්ද ඇහෙනකොට අපි තුම මොනවාරි පුංචි දුක් වේදනාවක හිටියේ බලන්න මේ රේඩියෝ එකේ හරි ගුවන් විදුලියේ හරි තමන් කැමැතිම අතීතයේ කැමැත්තෙන් ඇසුරු කරපු ගීතයක් ගියොත් එහේ මේ වෙලාවට තම පොඩ්ඩක් මොක හරි වේදනාවකින් ඉන්නේ දුකකින්. ඒ වේදනාවෙන් පුටු ඉන්න වෙලාවේ තමන් මේ කලින් ආසාවෙන් يعني සන්තෝෂ වෙවි අහපු ගීතයක් ගුවන් විදුලියක යනවා ඇහුනොත් මොකද වෙන්නේ? තිබ්බ දුක නැති වෙලා මොකක්ද ඇති වෙන්නේ? පුදුම සතුටක් ඇති වෙනවා. ඊළඟට බලන්න මල් සුවඳක්, හඳුන් කූරු සුවඳක්, සුවඳ විලුන් සුවඳක් නහයට දැනෙනකොට මොකද වෙන්නේ? සතුටක් ඇති වෙනවා. ඒ කියන්නේ පින්නතුනි අපි සතුට කියන එක අපි කවුරුත් අත්දැකලා තියෙනවා. මේ පුංචි දරුවෝත් අත්දකින දෙයක්.
ඒ අපට ඒ සතුට උපද්දවන්න හේතු වෙන එකක් තමයි බාහිර රූප. බාහිර සමහර රූප විතරයි. ඒව දකිද්දී හිත සතුට වෙනවා. ඊළඟ බාහිර සමහර ශබ්ද තියෙනවා, සමහර කටහඬවල් තියෙනවා. ඒ වැහෙද්දී හිත මොකද වෙන්නේ? සතුට වෙනවා. බාහිර සමහර සුවඳ, ගන්ධ තියෙනවා. මල් සුවඳ, ඕඩිකොළන් ආදී විවිධ සුවඳ තියෙන්නේ. ඒවා හිත සතුට කරනවා. ඊළඟ බාහිර සමහර රසයන් තියෙනවා. විවිධ රස තියෙනවා. ඇඹුල් රස, තිත්ත රස, පැණි රස, එක එක රසයන් තියෙන්නේ. අනේ විවිධ ආහාර ඔස්සේ රසයන් දැනෙනකොට හිත සතුට වෙනවා. ඊළඟට සමහර පින්නතුනි ස්පර්ශ තියෙනවා. ඒ සමහර ස්පර්ශ ලැබෙනකොටත් හිත සතුට වෙනවා. ඒ වගේ සමහර ආදරයන් තියෙනවා. සමහර අයගෙන් ලැබෙන කරුණාවන්තකම් තියෙනවා. සමහර අයගෙන් ලැබෙන සැලකිලි තියෙනවා. සමහර අයගෙන් ලැබෙන දයාව එහෙම තියෙනවා. අන්න ඒව ලැබෙනකොටත් හිත සතුට වෙනවා. ඒ සතුට වෙනවා කියන එක මේක හොඳට තේරුම් ගන්න ඕන එකක්. ඒ සමහර දේවල් හමුවේ හිත සතුට වෙනවා කියන එක පින්නතුනේ අපි හිතලා ප්ලෑන් කරලා සැලසුම් කරලා හදාගන්න ඒවා නෙවෙයි. දැන් ජංගම දුරකථනේ අරගෙන උඩහට පහළට යද්දි සමහර ඒවා දකී දෙකපාට ඇතුළත සතුට ඇති වෙනවා. සමහර ශබ්ද ඇහෙද්දි එකපාරට සතුට ඇති වෙනවා. ඒ කියන්නේ පින්නතුනි මේ සතුට ඇති වෙනවා කියන එක අපි හිතලා හදාගන්න එකක් නෙවෙයි. දැන් බලන්න මේ අතීතයේ සමහර අය දකිද්දි සතුට ඇති වුණා. දැන් එයාලා දැක්කට සතුටක් ඇති වෙන්නෙම නැහැ. ඒ කියන්නේ අතීතයේ සමහර අය දැක්කම හිතට හරි සතුටුයි. දැන් ඒ සතුට හදාගන්නම බෑ. දැන් ඇති වෙන්නෙම දුක් වේදනාවක්. ඒ කාලේ ඒ අය මතක් වෙද්දි සතුටුයි. දැන් එයාලා මතක් වෙද්දි හිසරදේ හැදෙනවා. මේ සමහර අය කියන්නේ මේ මිනිස්සුගේ නමවත් මට කියන්න එපා කියලා. ඇයි? ඔලුව කක් කියනවලු. හැබැයි ඒ කාලේ එයාගේ නමමයි අහන්න ආස. එයා දකින්නමයි ආස. එයාගෙන මතක් කරන්නමයි ආස. එතකොට හිතට සතුටක් තිබ්බේ කාලේ. දැන් ඒක වෙනත්ම විදිහකට හැඩ ගැහිලා. ඒ කාලේ එයා දකිද්දී එයත් එක කතා කරද්දී එයා මතක් වෙද්දී ඇතිවුණු සතුටත් අපි හදපුවා නෙවෙයි පින්නතුනේ. එහෙම එකක් හැදුණා ඉතින්. එයා දකිද්දී එයත් එක කතා කරද්දී එයාගේ හඬ ඇහෙද්දී හිතේ සතුටක් හැදුණා. ඊළඟට මේ කාලේ යා කතා කරද්දී හිතේ දුකක් හැදෙනවා. අපි හිතලා හදා ගන්නව නෙවෙයි. මේ කාලේ එයාගේ කටහඬ ඇහෙද්දී, එයා මතක් වෙද්දී හිතේ දුකක් හැදෙනවා. නේද? අපි හිතමු ගෙදර මේ අඹ ගහක් පැලකලා කියලා. අඹ ගහක් පැලකලා. ඉතින් අඹ ගහක් පැලකලා ඒකට පොර දානවා, වතුර දානවා, ඒ ඔක්කොම කරනවා. ඒක එතකොට අඹ ගෙඩි කාලයක් ගියාට පස්සේ අඹ ගෙඩි එන්න පටන් ගන්නවා. එතකොට අපි කියන්නේ අඹ ගෙඩි අපි හැදුවද අඹ හැදිලා කියලාද? හැදිලා කියලානේ. ගෙදරට මල් හැදෙන ගහක් ගේනවා. තාම මල් නැහැ, පොඩි පැලේ. ඕකට ගෙනල්ලා හොඳට පොර දානවා, වතුර දානවා. කාලයක් ගියාට පස්සේ මේකේ මල් හැදුණා කියලානේ අපි කියන්නේ. අපි කියන්නේ මේ මම මේ මල හැදුවා කියලා කියන්නේ. අනේ මලක් පිපිලා මම් මල පිප්පුවා කියලා කියන්නේ නැහනේ නේ. මලක් හැදිලා නේද? ඒ වගේ අපි මේ අපේ වේදනත් එහෙමයි. හදනව නෙවෙයි ඒවා, හැදෙනවා. ඕක හොඳටම තේරෙනවා පින්නතුනි. මනුෂ්‍ය ලෝකේ ඉන්න කෙනෙක් තිරිසන් ලෝකෙ ඉපදුනොත් එහෙම අපි හිතමු හරකෙක් වුණා කියලා. දැන් යාට තනකොළ දැක්කම මොකද්ද වෙන්නේ? පුදුම සතුටක් ඇති වෙනවා. එයා මෙහෙදී සැලසුම් කරේ නැහැ ඊළඟ භවයේ හරක් භවයක් ලැබුණම තනකොළ දකිද්දී සතුටක් ඇති වෙන්න ඕනේ කියලා. නේද? ඊළඟට දැන් අපිට එයාට මේ මනුෂ්‍ය ලෝකෙද්දී ඔය හරක් දැක්කට එහෙම සතුටක් ඇති වුණේ නැහැ. හරක් පැටියෙක් කියලා ඉපදුනාට පස්සේ එයාගේ වර්ගය දකිද්දී මොකද වෙන්නේ? සතුටක් ඇති වෙනවා.
දැන් මනුෂ්‍ය ලෝකෙද්දී සෙම් සොටු වගේ දේවල් දැක්කම දුකක් ඇති වෙන්නේ, නොසතුටක්. මනුෂ්‍ය ලෝකවලම ඉන්න ප්‍රේතියක් වුණොත් මොකද වෙන්නේ? ඒව දැක්කම පුදුම සතුටුයි. පින්නතුනි, මේ සතුට කියන එක අපි හදන එකක් නෙවෙයි, හැදෙන එකක්. දුක කියන එක අපි හදන එකක් නෙවෙයි, හැදෙන එකක්. එතකොට හරි, අපි හිතමු ඔන්න දැන් තමන්ට තියෙනවා මේ ලෝකේ යම් යම් රූප, යම් යම් ශබ්ද, යම් යම් ගන්ධ, යම් යම් රස, යම් යම් ස්පර්ශ, යම් යම් ආදරයන්. කෝටි 800ම ආදරය කළාට පින්නතුන සතුටක් ඇති වෙන්නේ නැහැ නේද? සමහර අම්මලා තාත්තලා කියන්නේ කවුරු ආදරය කරත් වැඩක් නැහැ, පොඩි පුතා මට ආදරේ නැහනේ නේද? කාගේ ආදරේ තිබ්බත් වැඩක් නැහැ, ලොකු කෙල්ලට අපි ගැන හැඟීමක් නැහනේ. යන්නේ පින්නතුනි, මේ ලෝකේ මුළු ලෝකෙම අපට ආදරය කරාට හැම කෙනාගෙනම අපට සතුටක් ඇති වෙන්නේ නැහැ. සමහර අයගෙන් ආදරය ලැබෙනකොට තමයි සතුට ඇති වෙන්නේ. ඉතින් ඒක නැත්තම් වෙන මොකක් තිබ්බත් වැඩකුත් නැහැ ඉතින්. ඉතින් කොහොම හරි ඔන්න ඔහොම තමන්ගේ ජීවිතේ තියෙනවා මේ ලෝකේ සමහර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී හමු වෙනකොට සතුටක් ඇති වෙන ස්වභාවයක්. නිකන් මලක ගහක මලක් හට ගන්නවා වගේ, ගහක ගෙඩියක් හට ගන්නවා වගේ සමහර දේවල් දකිද්දි අහද්දි සතුට ඇති වෙන ගතියක් තියෙනවා. ඒ සතුට දැන් මේ අපි කතා කරන්නේ පංචස්කන්ධය අපි හරහා පවු කරවන්නේ කොහොමද කියලයි. ඒක මේ කතා කරගෙන යන්නේ. ඉතින් ඔහොම හිත සතුට කරන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදිය හමු වුණාට පස්සේ අපේ හිතේ ධර්මතාවයක් තියෙනවා. හිත යම්කිසි රූපයක් සතුටු කළොත් ඒ හිත සතුටු කරන රූපය ගැන හිතේ ඇතිවෙනවා තණ්හාවක්. හොඳට බලන්න එහෙම එකක් නැද්ද කියලා. දරුවා තමන්ගේ හිත සතුටු කළා පුංචි කාලේ, තමන්ගේ හිත සතුටු කර දරුවා ගැන තණ්හාවක් ඇති වුණ නැද්ද? ඇති වුණා. අම්මා තාත්තා පුංචි කාලේ තමන්ගේ හිත සතුටු කළා. ඒ සතුටු කරපු අම්මා තාත්තා ගැන තණ්හාවක් ඇති වුණේ නැද්ද? ඇති වුණා. يعني ඒකට කියන්නේ ඒක ධර්මතාවයක්, වේදනා පච්චයා තණ්හා කියලා. يعني මේ ලෝකයේ තියෙන පිළිඳ පංචස්කන්ධ ලෝකයේ කියන අපේ ජීවිතයේ තියෙන මේක ඇතුලේ මොකක් හරි සතුටක් හැදුණොත් මේක බලනවා මොකක් එක්කද, මොකක් නිසාද ඒ සතුට හැදුනේ? ආ මේ රූප නිසාද? ආ ඒ ගැන ආසාවක්ද? මේක ඇතුලේ සතුටක් ඇති වුණාට පස්සේ මේක බලනවා මොකක් ගැනද මේ සතුට ඇති වුණා? ආ ඒ ප්‍රිය හඬ, ඒ හඬ ගැනයි. එනයි හඬට ආසාවක් තියෙනවා. අපි හිතල කරගන්නව නෙමෙයි. ඒකයි බණ අහලත් තාම තණ්හාවල් උපදින එක නතර වෙලා නැත්තේ. බණ ඇහුවම දන්නුනේ තණ්හාව උපදින එක හොඳ නැහැ කියලා. ඒත් සමහර ශරීරෝයි පාරාල් වල එහෙම යද්දි දැක්කම සතුට ඇති වුණොත් ඒ ශරීරය ගැන ඇති වෙන තණ්හාවක්. බණත් අහනවා තමයි. තණ්හාව හොඳ නැහැ කියලාත් දන්නවා තමයි. හැබැයි යම් කිසි රූපයක්, යම් කිසි ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ආදරයක් හිත සතුටු කළොත් තමන්ට හිතන්නත් කලින් පින්නතුනේ ඒ හිත සතුටු කරපු දේ ගැන හිතේ ආසාවක්, තණ්හාවක් ඇති වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් අන්න ඒකට කියන වේදනාපච්චය තණ්හා. විඳීම් ඇති කරවන දේවල් ගැන තණ්හාවක් ඇති වෙනවා. දැන් මේ දේශනා කරපු ටික ඇත්ත නේද? මේ ටික ඇත්ත. බලමු ඊතල ටිකත් ඇත්තද කියලා. ඊළඟට හිත සතුටු කරපු දේවල් ගැන තණ්හාව ඇති වුණාට පස්සේ මේ ඊළඟට හිතට මොකද්ද වෙන්නේ? මේ තණ්හා කරන දේ හැමතිස්සෙම බලන්න ඕන. තණ්හා කරන දේ හැමතිස්සෙම අහන්න ඕන. තණ්හා කරන දේ හැමතිස්සෙම විඳින්න ඕනේ. හිතේ එහෙම තත්ත්වයක් ගොඩනගෙනවා. ඉතින් එතකොට ඊළඟට හිත මොකද්ද කරන්නේ? ඉතින් ඒ දේ කරනවා. ඒ හිත ඉල්ලන රූපය හැමතිස්සෙම බලන්න පෙළඹෙනවා. හිත තණ්හාවෙන් ඉල්ලන හඬ හැමතිස්සෙම අහන්න පෙළඹෙනවා. හිත හැමතිස්සෙම තණ්හාවෙන් විඳින්න පොළඹවන ඒ දේ පොළඹ විඳින්න
පෙළඹෙනවා. ඉතින් මේ කාලෙත් මේ ලෝකේ බණහන අය අතර ඔහොම දේවල් වෙනවා. මේ කාලෙත් ඔය හිත සතුටු කරපු සමහර දේවල් ගැන තණ්හාවල් ඇති වෙලා තණ්හාවෙන් ඒව බලබල ඉන්නවා. තණ්හාවෙන් ඒව අහහ ඉන්නවා. තණ්හාවෙන් ඒව විඳ විඳ ඉන්නවා. මේ එතකොට මොකද්ද වෙන්නේ? තණ්හාවෙන් ඒව බලද්දි නැවත නැවත, තණ්හාවෙන් ඒව අහද්දි නැවත නැවත, තණ්හාවෙන් ඒව විඳිද්දි නැවත නැවත හිත ඒ රූපෙට ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි වුණා කියන්නේ ඒ රූපේ නැතුව බෑ. ඒකට කියන්නේ උපාදානයි කියලා. නිකං මිනිස්සේ ගහක ගැට ගැහුවම, මේ මිනිස්සේ ගහක ගැට ගැහුවට පස්සේ ඉතින් ගහේම ගැට ගැහිලා ඉන්නවානේ. අන්න ඒ වගේ තමයි දැන් අර රූපේ හිතේ ගැට ගැහිලා තියෙන්නේ. ඒක තමයි උපාදාන කියන්නේ. මේ බණහන්තිත් ඒක මතක් වෙනවා. ගැට ගැහිච්ච එක මතක් වෙනවද නැද්ද බණහන්තිත්? මතක් වෙනවා. ඊළඟට ඒක ප්‍රියහඬක් නා. ඒක ප්‍රියහඬක් වෙන්න පුළුවන්. හිතේ ගැට ගැහිලා වගේ, එහෙම හිතේ ගැට ගහන්න එහෙම හිතේ එහෙම ලණු නැහැ. නමුත් මේ බාහිර ලණු වලට වඩා මේක භයානකයි. ලණු කඩන්න පුළුවන්. නේද? ලණු කපන්න පුළුවන්. දම් වැල්ුණත් පුළුවන් ඔය යකඩකින් ගහලා ගහලා තලලා දාන්න. නමුත් හිත රූපයක ගැට ඇහුනොත් ඕක කඩනවා කියන එක නම් ලේසි නැහැ. සමහර අය ඉතින් තාමත් මේ සමහර විලාවල කල්පනා කරනවා මේ බැඳීම දෙයියනේ නැති කරගන්නේ කොහමද? නේද? අර ගැට ගැහිච්ච එක ගලව ගන්න 17 කල්පනා. අන්න ඒකට උපාදානය කියනවා. එහෙම යමක ගැට ගැහුනම අපි මේ කතා කරන්න කර යන්නේ මෙයා මේ අපි පාපයන්ට අරන් යන හැටි. ඉස්සෙල්ල පොඩි ඉනාවක් දෙනවා. ඒක තමයි සතුට. ඒක අර ඔය ඔය රෙදි කඩවලට එහෙම ගියාට පස්සේ රෙදි කඩවල වල ඔය මේ වැඩ කටයුතු කරන ළමයි එහෙම ටිකක් පාරවල් ළඟින් එහෙම නේ එක එක ඉනා දෙනව දැනෙන්නේ නැද්ද? පහක් ගත්තොත් එකක් නිකන්. හරිද? පහක් ගත්තොත් එකක් නිකන්. තාම නාද? ඒ වගේ සමහර මේ ඔය ප්‍රසිද්ධ ව්‍යාපාර ආයතනත් ඔය ගන්නවා. නූඩ්ල්ස් පැකට් පහක් ගත්තොත් එකක් නිකන්. හරිද? හයටම ගාන අර කැතලේ තියෙන හැබැයි. හරිද? ඊළඟට මෙන්න මේ දන්තාලේපෙත් එක්ක මෙන්න මේ බුරුසුව නිකන් ලැබෙනවා. බුරුසුවටත් එක අල්ලලා තියෙන්නේ අරකේ. හැබැයි අන්නේ වගේ අර ඒ යාල මොකක් හරි සූක්ෂම ක්‍රමයක් තුලින් අපි අල්ල ගන්නවා. ඒ වගේ පින්නතුණි අපිව පාපයන්ට පෙරලවන්න, පාපයන්ට යොමු කරන්න අපිට ඉස්සෙල්ලම දෙන ඉනාව තමයි ඒ රූප, ඒ ශරීර දැක්කම ඇති වෙන සතුට. ඒ හඬවල් ඇහිද්දි ඇති වෙන සතුට. ඕකෙන් තමයි අපි වැඩේට අල්ලගෙන යන්නේ දිගටම. ඒ ගන්ධ රස ස්පර්ශ ආදරය ආදී ලැබෙද්දි ඇති වෙන සතුට. අන්නේ සතුට ඇති වුණු ගමම්ම තණ්හාව ඇති වෙනවා ඒ දේ ගැන. ඊළඟට තණ්හාවෙන් ඒක හැම තිස්සෙම හොයනවා. හොය හොය බලනවත්, හොය හොය අහනවා, හොය හොය විඳිනවා. එතකොට ගැට ගැහෙනවා. දන්නේත් නැහැ. ඒක හරි සමහර අය කියන්නේ දන්නේම නැහැ බැඳීමක් ඇති වෙලා. සමහර අය කියන්නේ දන්නේම නැහැ ගැට ගැහිලා. එහෙම ගැට ගැහුනට පස්සේ පින්නතුනේ මොකද වෙන්නේ? ගැට ගැහෙන මට්ටමකට හිත වැටුණ කියන්නේ හිතට ඒක හැම තිස්සෙම ඕනේ. ඒක හැම තිස්සෙම ළඟ තියාගන්න නම් මොකද කරන්න වෙන්නේ? ලෝකෙන් ගලෝල ගන්න වෙනවා. මගේ කරගන්න වෙනවා ඒක. ඉතින් මොකද කරන්නේ එතකොට? මගේ කරගන්නවා. ඒක රූපයක් වෙන්න පුළුවන්, ශබ්දයක් වෙන්න පුළුවන්, ගන්ධයක් වෙන්න පුළුවන්, රසයක් වෙන්න පුළුවන්, ස්පර්ශයක් වෙන්න පුළුවන්, ආදරයක් වුණත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආදරය කියන්නේ අපි ඇහැට පේන එකක්ද? මේ පිනතුන් දැකලා නැද්ද ඔය ටෙලිනාට්‍යවල? එහෙම ඇත්තටම ආදරය කරන අයටත් වඩා දක්ෂ විදිහට රඟපාන අය ආදරය කර කර නේද? ඇත්තට මේ ඇතුළේ ආදරයක් තියෙනවද එයාලගෙන? එයාලට බොරුව නේද?
නේද? මට අපට වඩා හොඳට රඟපානවද නැද්ද? يعني තවත් කෙනෙක්ගේ හිතේ ඇත්තටම ආදරයක් තියෙනවද කියලා හොයාගන්න අමාරුයි. නේද? මේ කාලේ Tamante හිතෙනවා නම් අනේ සාමිනාංශ මෙයානම් මට ගොඩක් ආදරේ කියලා නේද? ටෙලිනාට්‍යවලත් නේද? සමහර අය ආදරේ කරන හිතා ගන්නවත් බැරි විදිහ රැබෑ ඇතුලේ නෑ ඒක. සල්ලි වලට රඟපානවා. ඒ වගේ ඇත්තටම ළඟින් අයගේ ඇතුලේ තමන්ගේ ආදරයක් ඇත්තටම තියෙනවද කියලා හොයන්න පුළුවන්ද? බෑ. අපි එහෙනම් කෙනෙක් අපට ආදරේ කියලා හිතන්නේ කොහොමද? වචන වලින්, උදව්පදව් වලින්, දෙන දුරකථන ඇමතුම් ගානෙන්, එවන මැසේජ් ගානෙන්, යමක් වුණාට පස්සේ යා හෙළන කඳුළු ගානෙන් ටෙලි නාට්‍ය වල තටියට අඬන කට්ටිය ඇත්තට නෙමෙයි හැබැයි නේද? එතකොට කොහේ තියෙනවද කියලා හොයාගන්නත් ඇස් දෙකෙන් දකින්න බැරි. අනිත් කෙනාගේ පංචස්කන්ධය ඇතුලේ තියෙන ආදරය අපට ඇස් දෙකෙන් කවදාවත් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඔය පිට තියෙන ඔය වචන ක්‍රියාකාරකම් උදව්පදව් වලින් තමයි අපි අනුමාන ඥානයක් ඇති කරන්නේ. ප්‍රත්‍යක්ෂ නෑ ඒක, අනුමාන. මට ආදරේ වගේ. හරිද? අන්න එහෙම සංකල්පයකට තියෙද්ද දන්නේ නැහැ, නැද දන්නේත් නැහැ. හැබැයි ඒක තුල හිත සතුටු වෙලා සතුට පදනම් කරගෙන ආදරේට තණ්හාව ඇති වෙලා ඒ ආදරේකට තණ්හාවෙන් හිත හිත ඉද්දි තණ්හාවෙන් ඒ ආදරේට ගැට ගැහිලා ඊළඟට ඒක මගේ කරගන්නත් පෙළඹෙනවද නැද්ද? නේ? මේ ලෝකේ එහෙම මේ ඇතුලේ තියනවාද නැද්ද කියලා දන්නේත් නැහැ. හැබැයි තියනවා කියලා හිතලා සමහර ආදරයලු සමහර අය මොකද කරන්නේ? හොඳින් හරි නරකින් හරි. දැන් තමන් ඒක අයිති කරගන්න යන්න හදද්දී තව කෙනෙක් අනිත් පැත්තෙන් ආවොත් අයිති කරගන්න. මොකද වෙන්නේ? යස්සයා වෙනවා. යස්සනී වෙනවා. නේද? අර දුෂ්ටයාට මොකද කරන්නේ එතකොට? නේද? මේ ඇත්ත කතා කරන්නේ. මේ ලෝකේ ඇත්ත තත්ත්වයක් මේ. අර තමන්ගේ හිත සතුටු කරන, තමන්ගේ කරගන්න උත්සාහ කරන ආතරේ වෙන කෙනෙක් අයිති කරගන්න හැදුවොත් මරන්න උනත් බැරි කමක් නැහැ. අපි කතා කරමු ඕවා. ඉතින් කොහොම හරි හොඳින් හරි නරකින් හරි මගේ කරගත්තා. ඊට පස්සේ මේ හිතට එනවා නිදහසක්. ඒක සමහර අයට හිතෙන්නේ නිවන් දැක්කවත් නැතුව ඇති කියලා. ඒ කියන්නේ නිවන ගැන නොදන්න අයට තමයි එහෙම හිතෙන්නේ. නිවන කියන්නේ ලෝකෝත්තර ධර්මයක්. ඒ ලෝකේ තියෙන දේවල් වලට සම කරන්න බෑ නිවන. ලෝකේ ඉක්මවා ගිය එකක්, ලෝකෙට අයිති නැති එකක් නිවන. ඉතින් හැබැයි සමහර අයට ওই රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශයක්, ආදරයක් මගේ කරගත්තොත් උත්සාහ කළ සැලසුම් කළා 17 කල්පනා කළා, කැපවීම කළා, මගේ කරගත්තම එයාටම කියනෝ නිවන් දැක්ක වගේ කියලා. ලොකු නිදහසක් දැනෙනවා. ඇත්තට මෙහෙම නිදහසක් දැනෙන්නේ නැද්ද? සමහර දේවල් අයිති කරගත්තාම පුදුම නිදහසක් දැනෙනවා. ඒකත් පොඩි ඉනාවක්. හරි, ඉස්සෙල්ලත් පොඩි ඉනාවක් දුන්න දැක්කම සතුට ඇති වෙලා, ඇහුනම සතුට ඇති වෙලා. ඒකෙන් තමයි කොක්ක දාලා ඇදලා ගත්තේ. ඊට පස්සේ දැන් ඕක ඉතින් අර මගේ කරගන්න එක ලොකු යුද්ධයක්. ඒක දුකක්. ඉතින් මගේ කරගත්තාම ආපු පොඩි ඉනාවක් වගේ නිකන්, කියන්නේ පොඩි සතුටක් තියෙනවා. පොඩි නෙවෙයි තිය සමහරට එක ලොකු සතුටක්. දැන් හරි මගේ කියලා. හරිද? කෑ ගහන්න හිතන සන්තෝෂෙට. ඊට පස්සේ දැන් ඉතින් ඒ මත බලාපොරොත්තු, ප්‍රාර්ථනා, විශ්වාසවන්තකම් ගොඩ ගැහෙනවා. මගේනේ. දැන් ඉතින් මං කැමති විදිහට පවත්තන්න පුළුවන් තව එකක් මට ලැබුණා. ඉතින් ටික කාලයක් යනවා. දැන් මගේ කරගත්ත මං කැමති විදිහට පවත් ගන්න පුළුවන් වේ කියලා බලාපොරොත්තු ප්‍රාර්ථනා ගොඩ නැගුණු. අන්න ඒක එතකොට මොකද වෙන්නේ? තමන් කැමති විදිහට පවතින්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? කේන්ති යනවද නැද්ද? ඔන්න බලන්න පංචස්කන්ධය අපිව පව කරන්න අරන් ආපු හැටි. මුලදී දුන්න පොඩි අර 2ට 1යි 3ට 1යි කියලා වගේ පොඩි සතුටක් දුන්නා.
අන්තිමට දැන් ඒක ඒකෙන් අපි ඇදගෙන ඇවිල්ලා 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 අන්තිමට මේක අයිති කරගන්න මට්ටමටත් ඇදලා දැම්ම අපිව. ඒව අයිති කරගන්න ඕන අයිති කරගන්න ඕන කියලා හිතුණොත් නැතම් පිස්සු වගේ. ඉතින් කොහොමද අයිති කරගත්තා? අයිති කරගත්තට පස්සේ බලාපොරොත්තු තොගයක් මේකේ ඉපැද්දුවා. දැන් හරි. දැන් මං කැමති විදියට තමයි කියලා. හැබැයි කාලයක් යද්දී ඒව තමන් කැමති විදියට නැති වෙනකොට ඉතින් එක සැරයක් බලන් ඉන්නවා. ඉවසීමෙන් දෙසරයක් බලන් ඉන්නවා ඊට වඩා පොඩ්ඩක් අඩු ඉවසීමකින් තුන් සැරයක් බලන් ඉන්නවා ඊටත් වඩා අඩු ඉවසීමකින් හතරවෙනි සැරේ මොකද වෙන්නේ පුපුරනවා තමයි පින්නතුනේ රතිඤ්ඤා වගේ බට ගැලේගෙන ගත්තා වගේ මොකද වෙන්නේ බයිනවා 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 එක සැරයක්ද දෙසරයක්ද මගේ කරගත්ත කෙනත් එක්ක අවුරුදු 20ක් විතර ඉන්නවා කියලා ඒ මගේ කරගත්ත කෙනා තමන් අකමැති විදියට හැඩ ගැහෙන බොහෝ තැන්වල බට කැලේ ගෙන ගත්තා වගේ තමන්වත් දන්නේ නැහැ පරුස වචන කියවෙනවා 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 සත්තුන්ගේ නම් කියලා කියව බැනෙනවා හරිද ඒ වෙලාවට එන්නේ මොනවත් දන්නේ නැහැ පින්නතුනි අදාළ නැති වෙනුත් බහිනවා එතකොට දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? පරුස වචන කියවිලා. ආන්න. පංච උපාදානස්කන්ධ ධර්මයේ තමන්ගෙන් පවු කරගන්න හැටි. ඉතින් අවුරුදු දැන් 10ක් 20ක් අපි යමක් මගේ කරගෙන ඉන්නවා නම් පණ නැති එකක් නම් ඒකත් එකක්. ඒ වයින් අපිට ගොඩක් දොඩ නරක ප්‍රතිචාර නැහැනේ. පුටුව දැන් තිබ්බොත් තිබ්බ දන තියෙනවා. මේසේ තිබ්බොත් තිබ්බ දන තියෙනවා. ඒවා දිරනවා වෙනස් වෙනවා තමයි අඩුම ගානේ පොඩක් තිබ්බොත් තිබ්බ දැනවත් තියෙනවා. දැන් මේ පණ ඇති ඒවා මගේ කරගත්තොත් ඒවා එහෙමවත් නැහනේ. මෙතන ඉන්න කියලා කිව්වට පොඩ්ඩක් එහෙම බලද්දි තව තැනකට පැනලා. එතකොට අර ටික්ක පයින් වගේ අර හෙට මෙහෙට පයින් මේ පණ ඇති පංචස්කන්ධවලට පංචස්කන්ධ මගේ කරගත්තම ඒව මං කැමති විදිහට පවතී කියන බලාපොරොත්තුෙන් ප්‍රාර්ථනා පොදි බැඳගෙන ඉද්දීව තමන් කැමති විදිහට නොපවතිනකොට අවුරුදු 10ක් 20ක් ඉතින් ඒක මගේ කරගෙන ඉන්නවනะ තමන්ගේ හිතින් අහලා බලන්න පිළිදෙ කොච්චර කේන්ති යනවද තමන් කොච්චර කේන්ති ගස්සවනවද ඉතින් මේ කේන්තිය දරා ගන්න බැරුව තමයි අර කෑ ගැහෙන්නේ ඉතින් වාර කීයක්ද දැන් ඔය පරුස වචන වලට ලැබෙන විපාක මොනවද දිව්‍ය ලෝකෙද බ්‍රහ්ම ලෝකෙද මනුස්ස ලෝකෙද අපි උනත් එහෙම තමයි. භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා, උපාසිකෙක් වේවා, උපාසිකාවක් හෝ වේවා. පරුස වචන කිව්වම පින්නතුනේ පරුස වචන වලට ලැබෙන විපාක එක්ක තිරිසන් ලෝකේ. නැත්නම් පෙරේත ලෝකේ. නැත්නම් නිරේ ලෝකේ. නැත්නම් අසුරපාය. ඒ ලෝක ධර්මතාවයක්. දැන් අපේ පින්නතුන් මෙහෙම මනුෂ්‍ය ජීවිත ගත කරන්නේ ඇයි? පෙර ජීවිතේ කරපු හොඳ දෙයක් නිසා. පින්නතුන් හොඳ කරලා ආපු අය හොඳ කරලා ආපු අය ඒකයි පින්නතුන්ට හොඳ කරන්න පුළුවන් කියලා අපි කියන්නේ. හොඳ කරලා ලබාගත ජීවිතයක්. පින්නතුන් හොඳ වෙන්න බැරිද? දැන් අපි තුමේ බණහන කාට හරි හිතන හාමුදුරනේ මගේ අතිනුත් පරුස වචන කියවෙනවා මේ මිනිස්සයා එක ඉඳලා මට පාවෙල තියෙන්නේ. හරිද? මං කියන කිසිම දෙයක්කට මේ කී කරු නෑ. හරිම මුරණ්ඩුයි. මට පොඩ්ඩක්වත් බය නෑ. හරිද? මේ මට මේක නවත්ත ගන්න බෑ කියලා එහෙම හිතන්න එපා. හොඳ කරලයි ওই ලස්සන මනුස්ස ජීවිතේ ලැබුණේ. පෙර ජීවිතවල හොඳ කරලා. ඒ කියන්නේ අදටත් Tamanට අතීතයේ හොඳ කරලා නම් මෙතෙන්ට ආවේ අද අපට හොඳ කරන්න බැරිද? පුළුවන්. උවමනා ඇති කරගන්න ඕනේ. ඕනකම ඇති කරගන්න ඕනේ. එතකොට බලන්න මගේ කරගත්ත දේවල් තමන් කැමති විදිහට නොපවතිනකොට ඔන්න දේශය ඇති වෙලා දේශය කියන්නේ අකුසලයක්. ඊළඟට ඒ දේශය වචන වලින් පිට වෙනකොට පරුස වචන. ඒකත් අකුසලයක්. දැන් සමහර අය ඉන්නවා පරුස වචනින් බැන්නත් කන්ට්‍රෝල් කරගන්න අමාරුයි. පුදුම හිතුවක්කාරයි. එතකොට මොකද සමහර අය කරන්නේ? දඬු ගන්නව නෙවෙයි මේ පංචස්කන්ධයට දඬු ගැනිනවා සත් ගන්නව නෙවෙයි
සැත් ගැනෙනවා. ගැලිල මොකද කරන්නේ? ගහන වේවයි. පිහි වලින් ගහනවා. මන්න වලින් ගහනවා. කඩු වලින් ගහනවා. පුටු වලින් ගහනවා. කොසු වලින් ගහනවා, ඉදල් වලින් ගහනවා. එනේ පංචස්කන්ධය යමක් මගේ කරගත්තට පස්සේ ඒ මගේ කරගත්ත දේ මට අයිති දෙයක්, මට ඕන විදිහට තියෙන්න ඕන දෙයක් කියලා මේක නීතියක් විදිහට දකිනවා හිත. දැකලා ඒ දේ එහෙම නොවෙනකොට මගේ දේවල් එහෙම මම කැමති, මම අකමැති විදිහට පවතින්න බෑ කියන අර ආවේගත් එක්ක. පින්නතුණි යාලවත් දන්නේ නෑ පුටු මේස එක එකේ වතට ඇවිල්ලා විසිකනවා අර පැත්තට. පස්සේ මොකද වෙන්නේ? මනුෂ්‍ය ඝාතන. මනුෂ්‍ය ඝාතන. දැන් බලන්න පංචස්කන්ධ කරේ මොකද්ද? මනුෂ්‍ය ඝාතනත් කෙරෙව්වා. දැන් මනුෂ්‍ය ඝාතන වලට ලැබෙන විපාක මොනවද? සුගතියද? දුගතිය. ඊළඟට මෙහෙමත් වෙන්නේ නැද්ද? දැන් මගේ කරගත්තම යමක් අපේ හිතේ තියෙනවා මෙහෙම ගතිය. මගේ කරගත්ත අය සන්තෝෂෙන් තියන්න හරිම ආසයි. ඒනේ බැනුම් අහ අහ සලකන්නේ කනේ. ඔය මගේය කියලා හොඳට හිතට එබිල බලන්න, මගේය කියලා 3-4 දිනේ උපාදානය කරගෙන ඉන්නවා. ඉතින් වෙලාවකට සතාට වගේ බහිනවා. ඒත් සලකනවද නැද්ද? ඒත් හම්බ කරලා දෙනවද නැද්ද? ඇයි මේ හිත යමක් මගේ කරගත්තම පින්නතුණි ඒ හැඟීම තියනකම් මේ ඒ දේවල් සතුටු කරන්නම මේක නිකන් වගකීමකින් වගේ බැඳලා ඉන්නවා. ඉතින් ඒ පැත්තේ දැන් සමහර අය අම්මලා තාත්තලා දරුවන්ගෙන් නොසෑහෙන්න බැනු. ඒත් ඒ ළමයිගේ ළමයි බලන්න යනවා. ඒ ළමයි විවාහ වෙලා ඉතින් ওই ඉඩම් බෙදන්න ගිහලා මොනවා හරි ඉතින් ළමයි බහිනවා. කෝල් එකක් අතර උස්සන්නේ නැහැ. ඒත් මේ අම්මේ මුණුබුරා පොඩක් බලා ගන්න ඉන්නේ කෝතර ඔක්කොම අමතකයි දුවනවා. දුව සතුටු කරන්න. අපි නොගියොත් හොඳ නැහැනේ. කෙල්ලගේ හිතරිදේ. දුව සතුටු කරන්න කියලා දුවනවා. මේ ලෝකේ පින්නතුණි තමන්ගේ හිතින් අහලා බලන්න මගේ කරගත්ත අය පින්නතුණි නින්දා අපහාස මැද්දේ කොච්චර සතුටු කරන්න පෙළඹෙනවද? පවුද නැද්ද තමන්? නේ? අපිට අපි ගැන පව් කියලා හිතෙන්න ඕනේ. මෙයාලා මෙච්චර දේවල් කරලත් මට හිතර හිතර වචන කියනවා, මාව ගණන් ගන්නෑ, විලාගට මාව යට කරගෙන යනවා, මට කීකරු නෑ, මට ආදරේ නෑ, මට වටිනාකම් දෙන්නේ නෑ. ඒ වුණාට මං සලකනවද නැද්ද? හැම යුතුයකමම කරනවද නැද්ද? ඇයි ඒ? එයාලා මගේ, මං එයාලා සන්තෝෂෙන් තියන්න ඕනේ. එහෙම අදහසක් අපේ තියෙනවා. අන්න එහෙම සන්තෝෂෙන් තියන්න මිල මුදල් අත මිට නැතිනම් හොරකම් කළා හරි සලකනවා. දැන් සමහර අම්මලා තාත්තලා රාජ්‍ය ආයතනවල පුද්ගලික ආයතනවල වැඩ කටයුතු කරනවා. හොරකම් කරන්නේ යාට සැප විඳින්නද? මගේ කියලා ග්‍රහණය කරගත්ත ළමයි සතුටු කරන්න හොරකම් කරන්නේ. අන්තිමට ළමයි සුගතියට යද්දී ළමයි සතුරු කරන්න හොරකම් කරපු අර අහිංසක තාත්තා සතර පායි. ළමයි සතුරු කරන්න කියලා හොරකම් කරපු අම්මා සතර පායි. ඊළඟට කොහොම ඔච්චරද වෙන්නේ? පිනතුන් දන්නවද? ළමයි සතුටින් තියන කාම විත්‍යාචාරවල හැසිරෙන අම්මලා ඉන්නව කියලා දන්නව නේද ලෝකේ? මගේ කියලා දැනෙන මේ පිටය සතුටු කරන්න නෙමෙයි. හොඳට බලන්න පිටය එහෙම සතුටු කරන්න උවමනාවක් නෑ අපිට. මගේ කියලා දැනෙන අය සතුටු කරන්නයි හොරකම් කරන්නේ. අල්ලපු ගෙදර ළමයිගේ ඇඟට මදුරුවෙක් වැහුවොත් එළවනවා. තමන්ගේ අර උඩු බැලි අතර ඉන්න දරුවගේ ඇඟට මදුරුව වහපු වේගෙන් තලනවා. බලන්නේ මගේ කියලා දැනන දේ වෙනුවෙන් තමයි පින්නතුනේ අපි මේ ඔක්කොම කරන්නේ. හොරකම් පවා කරන්නේ. අන්තිමට සසර වර්ධින්නේ අපිව ඒ தත්ත්වයකට ස්කන්ධ ධර්ම ටික මොකද්ද කරන්නේ? පත් කරවනවා. පරුස වචන කියෝනවා. ඊළඟට ළමයි ඉස්කෝලේට දානව නේද?
බොරු කියලානේ අපේ එහෙම දේවල් තියෙනවද නැද්ද? දැන් ඒක නිකන් මෝස්තරයක් වෙලා බොරු කියලා ළමයි ස්කෝල් වලට දානවා. අර මගේ කියන ළමයා උසස් පාසලකට යවලා සතුටු කරන්න අම්මා බොරු කියනවා, තාත්තා බොරු කියනවා විදුහල්පතිට, අරයට, මෙයාට. දැන් අපාය යන්නේ කවුද? ළමයා නෙමෙයි. ළමයට අංක 20ක් තේරෙන්නේ නැහැ. මේ 3 වසරේ, 4 වසරේ, 5 වසරේ ඉන්න දරුවා. බලන්න මගේ කරගත්ත අය සතුටින් තියන්න බොරුත් කොච්චර කියලා ඇද්ද? ඒ වගේම සමහර දේවල් මගේ කරගන්නත් බොරු කියනවා. ඔය ආදරය කරන සමහර දුවල පුතාලා නේද? ඔය ආදරය කරන දවස්වලට හරියට බොරු කියනවා. හරියට බොරු කියන පුදුම පාපයක් ඉතින්. කාටද බොරු කියන්නේ? අම්මට, තාත්තට, අයියට, අක්කට. අර මගේ කරගත්තර තරුණයා තරුණිය නිසා. ඉතින් මේ වගේ බලන්න ප්‍රාණඝාත කරනවා, සොරකම්, කාමිත්‍යාචාර, මුසාවාස, පාරුෂ වචන. ඉතින් මේකේ ආරම්භය සතුට. ඕකෙන් තමයි අපි මෙතෙන්ට ඇදගෙන ඉන්නේ. පොඩ්ඩක් දෙනවා සතුට සමහර දේවල් දැක්කම. සමහර දේවල් ඇහුනම, සමහර දේවල් දැනුනම. අනේ සතුටට අපි මුලා වෙනවා. මුලා වෙලේ සතුට ලබා දුන්නු වස්තුවට තණ්හා කරනවා. අනේ තණ්හා කිරීම තුළ අපි ඒකට බැඳිලා ගැට ගැහිලා යනවා. ගැට ගැහිලා ගියාම හිත ඒක ඉල්ලනවා, අයිති කරගන්න, අයිති කරගන්න, අයිති කරගන්නවා. ඊට පස්සේ මගේ කරගන්නවා. මගේ කරගත්තට පස්සෙත් පොඩි සහනයක් ලැබෙනවා, දැන් මගේ කියලා. හැබැයි ඒක වැඩි කල් තියෙන්නේ නැහැ. ඇයි? Taman කැමති විදිහට පවතින්නේ නැහැ. එතකොට අපි ওই කීප ගොඩාක් පාපයන් වෙන මට්ටමකටපත් වෙනවා. ඇත්තටම Tamanගේ හිතින් අහලා බලන්න මේ ලෝකේ බණහන අය Taman පව් කරාද, Tamanගේ අතින් පව් වුණාද කියලා. බොරු කිව්වද, බොරු කියුණාද? පරුස වචන කිව්වද, පරුස වචන කියුණාද? නේද? පොඩ්ඩක් හිතලා බලන්න. උනා පින්නතුනේ ඒවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පංචඋපාදානස්කන්ධ ධර්මය කියන්නේ පාපයක්. පාපයක් කියන්නේ පාපයන්ට පොළඹවනවා. පාපයන් කරවනවා. තිරිසන් ලෝකෙ ගියත් ඕක වෙනවා, දිව්‍ය ලෝකවල ගියත් වෙනවා, මනුස්ස ලෝකලාවත් ඕක වෙනවා. මේක පව් කරවන ගතියක්. අපි පව් වලට යොදවන ගතියක්. නැවත නැවත එක සැරයක් නෙවෙයි. ඉතින් එතකොට පිනුතර ඒවට විපාක වශයෙන් සංසාරේ මහා දුකක් ලැබෙනවා. එහෙ නැති මේ වගේ පංචස්කන්ධයක් ගනුදෙනු කර කර සසර යන එක හොඳයිද? දැන් එක ප්‍රශ්නයක් අහන්නම්. දැන් මේ පංචස්කන්ධය අපිව මේ උච්චර පව් වලට යොදවනවා නම් මෙයා සතුරෙද්ද මිතුරෙද්ද? සතුරෙක්. මෙයා සතුරෙක්. එහෙනම් මෙයත් එක්ක ඉන්න එකද හොඳ? මෙයාගෙන් අයින් වෙන එකද හොඳ? අන්න ඒ අයින් වීම තමයි නිවන කියලා කියන්නේ. හැම දිනාටම සදහම් දේශනාව පංච උපාදානස්කන්ධ ධර්මයේ කියන ජීවිතයේ ඇත්ත තේරුම් අරගන්නට උපකාරක ධර්මයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද දවසේ මේ උතුම් සදහම් දේශනාව සඳහා බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නට දෙන්නේ අභාව ප්‍රාප්ත වූ ඒකේ වින්සන්ට් පියාණන්ගේ භාර්යාව වන චන්ද්‍රිකා පොන්නම්පිරුම මෑණියන්, ඒකේ සංජීව පුතුණුවන්, ඒකේ ශාමිනී දියණිය නලින් විතානාච්චි බැනනුවන්, තනුෂ්කා පොන්නම්පිරුම ලේලිය, සෙනුලි සහ යෂ්නා මිනිපිරියන් ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදීන් විසින් බව සිහිපත් කරලා තියෙනවා. ඉතින් අපේ පින්තුම් මේ සිදු කළ සදහම් දේශනාවෙන් මේ ලෝකේ විශාල පිරිසකට, 10කට 15කට නෙවෙයි, ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ජීවිතය කියන්නේ මොකද්ද කියලා අවබෝධයක් ඇති වුණා. ඉතින් මහා පිනක් ඒක. ඉතින් මේ මහා පුණ්‍ය ශක්තිය මේ පින්තුම් බලාපොරොත්තු වෙන 2024 අගෝස්තු 18 වන දින අභව ප්‍රාප්ත වූ දයාබර ඒකේ වින්සන්ට් පියාණන්ගේ සද්දින පූර්ණ මෙම මතක ධර්ම දේශනාමය පින් බලයෙන් ඒකේ වින්සන් පියාණන්ට මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක් වෙලා, අයිති අනුමෝදන් වෙලා, ඒ දයාබර පියාණන්ගේ සංසාර ජීවිතයේම සුවපත් භාවයට පත් වෙලා නිවන් සුව ලැබෙන්නට මේ මහා පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලයි.
ඉතින් ඒ වගේම සිහිපත් කරනවා මියගිය අනිකුත් සියලුම ඥාතීන්ටත්, වර්ග පරම්පරානුගත සහ සංසාරගත සියලුම ඥාතීන්ටත් මේ උතුම් පුණ්‍ය ශක්තියයි ති අනුමෝදන් වෙලා ඒ හැම දිනාගේම සසර ජීවිත සුවපත් භාවයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ මීට දින 7කට පෙර මිය පරලොව යන්නට යෙදුණු 2024 අගෝස්තු 18 වන දින මිය පරලොව යන්නට යෙදුණු ඒකේ වින්සන්ට් පියානන්ගේ සද්දින පූර්ණ මතක බණ තමයි මේ සිද්ධ කරන්නට යෙදුනේ. අපේ දායකත්වයේ දරණ පින්නතුන් වගේම ඒ පියතුමාගේ ඥාති හිත මිත්‍රාදීන් කවුරුත් එකතු වෙලා තමයි මේ පින්කම සිදු කර ගන්නට යෙදුනේ. ඉතින් මේ වගේ වටිනා කින පින්කමක් සිදු කර ගන්නට යෙදුණු පින්නත් ඔබ හැම දෙනාටමත් මේ මතු කර ගන්නට යෙදුණු දයාබර තාත්තා, දයාබර ස්වාමිපුරුෂයා, ඒ වගේම දයාබර ඥාතියා අරමුණු කරලා මේ සිදු කර ගන්නට යෙදුණු මහා පුණ්‍ය ශක්තිය හේතුවල මේ පින්නත් සෑම දිනාටම ජීවිතේ පුරාවටම කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවිතේ තියෙන අවශ්‍යලම දුක් කරදර ජීවිතවලින් බැහැර වෙලා ඉතාම සැනසිලිදායී විදියට ජීවන ගමන යන්නට අවශ්‍ය පරිසරය හැම මොහොතකම සකස් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් දායකත්වයේ දරන මතක බණ පින්කම කළ මේ පින්නත් සෑම දිනාටමත්, ධර්ම ශ්‍රවණය කරන්න යෙදුණු සුපින්නත් ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාටමත්, අනන්ත සක්වල වාසී සියලු සත්ත්වයන්ටත් බුද්ධාදී රත්නත්‍රේ අනන්ත ආශිර්වාදයෙන් සිතක් ශාන්තියක් සැනසෙල්ලක් නිවීමක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. සදහම් දේශනාව පැවැත්වූ පූජ්‍යපාද පුහුල්වැල්ලේ සාරද ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. උන්වහන්සේ විසින් කරන්නා වූ උදාරතර ජාතික ශාසනික මෙහෙවර දිනෙන් දිනම සාර්ථක වේවායි සියලු දෙනාම එක්ව ප්‍රාර්ථනා කරමු. අද දවසේදී මේ උතුම් ධර්ම දානය ඔබට සන්නිවේදනය පිණිස සදහැති දායකත්වයකින් කටයුතු කළේ අභාවප්‍රාප්ත වූ ඒකේ වින්ස්ටන් පියානන්ගේ භාර්යාව වන චන්ද්‍රිකා පොන්නම්පිරිම මෑණියන්, ඒකේ සංජීව පුතණුවන්, ඒකේ ශාමිනී දියණිය, නලින් විතානච්චි බෑණනුවන්, තනුෂ්කා පොන්නම්පිරිම ලේලිය, සෙනුලි සහ යෂ්ණා මිනිපිරියන් ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදීන් විසින්. අභාවප්‍රාප්ත වූ ඒකේ වින්ස්ටන් මැතුමන්ට උතුම් වූ නිර්වාණ සුවය ලැබේවායි ධර්මශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි අපසියලු දෙනාද එක්ව ප්‍රාර්ථනා කරමු. ජයමග දේශනා YouTube නාලිකාවට පිවිසීමෙන් චත්තාලී සාකාර මහා විපස්සනා භාවනා දේශනා මාලාව ඔබට මුල සිට නැවත වතාවක් නැරඹීමේ හැකියාව තිබෙනවා. සියලුම දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානය. ඔබටත් මෙලෙසින් උතුම් වූ ධර්ම දානය සිදු කරන්නට අවස්ථාව තිබෙනවා. අමතන්න ජය ටීවී ප්‍රධාන කාර්යාලයේ 011 711 0712. සැමට තෙරුවන් සරණයි.